පිළිබල ඇමතිවරයා ප්‍රකාශයක් කරා මේ විදුලි බිල නැවතත් ජනවාරි ඉඳලා වැඩි කරන්න හදනවා කියලා. විදුලි බල මණ්ඩලයේ ගිය මාසෙත් කෝටි 600ක් ලාභ දිනවා. මෙහෙම ලාභ තියාගෙන මහ ජනතාව මේ විදියට පත් කරන ඉරණම ගැන ඇත්තටම කනගාටුයි. ඒ නිසා මේ ඇමතිවරයා මේ විෂය කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේ අඩු වියදම් බලාගාර ඉදි කරලා අඩු වියදමට ජනතාවට විදුලිය දෙන්න මේ ඇමතිවරයා දන්නේ නැහැ. ඒ නිසා මේ ඇමතිවරයා ලදරුවේ. ඒ නිසා මේ ඇමතිවරයා මේ පිළිබඳ දන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ඇමතිව වහාම අස් කළා වෙන ලදරු ඇමතිව අයින් කළා වෙන ඇමති කෙනෙක් දාන්න. ඒ වගේම මේ උද්ඝෝෂණයට මුල තමයි ඉන්ධන මිල. මේ ආර්ථිකයට බලපාන ඉන්ධන මිල අඩු කරව. දැන් අපි මේ උද්ඝෝෂණයෙන් කියන්නේ ඩීසල් රුපියල් 200ට දීපියව්, පෙට්‍රල් 225ට දීපියව්. උඹලාගේ මේ මරවුගුල් අටවල තියෙන මරවුගුල් ටික අයින් කළා මේ රටේ ආර්ථිකය නිදහස් කරන්න. එතකොට මේ ආණ්ඩුවට අතපය බැඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ මාපියාව වහාම නවත්තන්න. ඒ වගේම තමයි මේ අසාධාරණ බද්දක් පනවල තියෙනවා. මොකද මේ බද්ද කොළඹ ඉන්න කුරුඳුවත්තේ නෝනලා හාමුලට නැහැ. ඒ නිසා මේ ඉහළ මාලයේ ඉන්න මේ පාලකයන්ට මේක තේරෙන්නේ නැද්ද? අද ගම්වල ජනතාවට මේ බදු මුදල් ගහලා මොකද මේ සමාජ ආරක්ෂණ බද්ද? දැන් මේක කොළඹ කුරුඳුවත්තේ නැහැ. සැංගිලා හෝටලේට නැහැ. තරුපයේ හෝටල් වලට නැහැ. ඒ නිසා මේ අසාධාරණ බද්දක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනවා මේ බද්ද වහාම අකුලන්නේ. ඒ නිසා මේ තව මිල වැඩි කරන්න තීන්දුව තීරණ ගන්න පා. එමුනොත් මේ අද පටන් ගත්ත මේ ශනිකව මේ වැඩේ ඒ නිසා පාරට බස්සන්න සංගමයක් හැටියට අපි ජනතාව කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාවේ දැන් පැය දෙකක පමණ ඉඳන් මේ ආරක්ෂක අංශ මෙතනට යොදවලා ජනතාව බියවද්දන්න කටයුතු කරලා තියෙනවා. පොලිස් ජිප් එක ඇවිල්ලා පොලිසියෙන් කලින් ඉඳලා දාලා ජනතාව බියවද්දලා තියෙනවා. ඒ නිසා මේ බියවද්දන ක්‍රියාවට මේ ගමේ ඉන්න ජනතාව බය නැහැ. මොකද මේ කොළඹ කරන දේශපාලන උද්ඝෝෂණ නෙමෙයි මේවා. මේවා මහ ජනතාවගේ සැබෑ උද්ඝෝෂණ. ඒ නිසා මේවට පණ දෙන්න ඉදිරියේදී ජනතාව පෙළ ගැහැ. ඒ නිසා මේ ඇමතිවරයා ලදරුවෙක් කියලා අර බුබ්බුරුවෙක් කියලා කියනවානේ. බුබ්බුරුවෙක් කියන්නේ මේ හොයාගන්න බැරි සතෙක්. අර කුකුල් පැටියා මොකාද කුරුල්ලා මොකාද කියලා හොයාගන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුවට මේ ඇමතිවරයා ගැන තාම අදහසක් නැහැ. බුබ්බුරුවෙක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා මේ ලදරු ඇමතිව වහාම ඉවත් කරන්න. නැත්නම් අපි උද්ඝෝෂණ තව තවත් වැඩි කරනවා.